अभी बता बाबू मैं साउंड नोट कर करने थी देने की ना यार तमाम ऐन नदी हिंदा पेंडु है साउंड लोड कर कर ना मैं भी दिया था मैं आई कर देगा दिए थे मैं का क्लिक करा रहा हूँ अरे नया नहीं है नहीं है और उतने को होदाई में साउंड लोड कर कर ले मैं भी ना में लोग आउट ना इन से आप इपाती कर कर यामु पांडी पटांग कर ले पुलवार में गैटलू आप तीन आदे मुकदे दान को चैट का ओके ना ओके की ला दापी उलग पार में कथा कर कर ही दिए उलग पार में तब गैटलू देखा तूना किधर कथा कर ला संभावित आप पार पटांग कर ना दें बालन पटांग कर ले ගැටලු නැත්තම් ඕකේ එකක් දෙන්න ඇහෙනවද පේනවද කියලා හරි හොඳයි එහෙනම් දැන් අපි අන්තිමට කතා කර කර හිටියේ කුලක තුනක් සම්බන්ධ ගැටලු. එතකොට ටිකක් අමාරු ගැටලුවක් අන්තිමට කතා කරා බලමු ඒකේ තව වෙනස් ගැටලු ආකාර දෙකක් තියෙනවා කියලා දෙන්න. ඊට පස්සේ මේ ගැටලු ලියාගෙන කරන්න ගියාම හරි දීගයි සමහර ඒවා විභාග ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණ පිටුවම කුලක ගැටලුව තියෙනවා. ඒ හින්දා මෙහෙම කරන්නම් මේ දෙවෙනි කොටසේ වීඩියෝ එකට මේ අද කරන කැලලත් එකතු කරලා ඒකේ යටට දාන්නම් පහුගිය අවුරුදු 10ක විතර විභාග ගැටලු ටික ඊට පස්සේ වාරය ටික හදන්න හදලා ඉවර වෙලා ගැටලු තියෙනවා නම් අපි සාකච්ඡා කරමු ඒත් එක්කම මේ අනිත් ඉස්කෝලේ පටන් ගන්නවා ඉස්කෝලේ පටන් ගත්තාම සුපුරුදු පරිදි අපි පන්ති කරනවා පොලිස් ස්ථානාධිපතිතුමාට සහ පීචයි මහතාට කතා කරා ඒ කතා කරාම එයාලා සියලු දෙනාම කිව්වේ විරෝධායන නීතියට අනුව පන්ති කරන්න පුළුවන් නම් පටන් ගන්න අනිවාර්යෙන් මීටරේ පරතරයෙන් ඉන්න ඕනේ අනිවාර්යෙන් හැම ළමයම මාස් දාන්න ඕනේ එහෙම නැත්නම් එයාලා බලන්න වෙන වෙලාවට එක ළමෙන් හරි මාස් දාලා ඉතිර නැත්නම් ගුරු පන්තියම නවත්තනවා කියලා තමයි කිව්වේ. ඒ නිසා අපි ඒකට එකඟ වෙලා මොකද එළිරි භයානකයි ඒ නිසා අපි ඒවට එකඟ වෙලා අපි පන්තිය කරගෙන යමු. එතකොට සතුදා ඉඳලම සුපුරුදු පරිදි සුපුරුදු ස්ථානවල තිබ්බ පන්ති తీරා මේ එකතු කරලා මේ විදිහට ඔන්ලයින් ඉගැන්වුවාට ලෙන්ගෙන් වශයෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් අර පරණ කාලසටහනට අනුව विभाग ඒ කාර්ය කරේ ඊළඟට විභාගය අතරතුර ගණිත එක පත්තරේ ලියලා දෙක පත්තරේ පටන් ගන්නකොට පය දෙක විවේකයක් තියෙනවා.
ගණිත දවසර පෙර දවස සම්පූර්ණයෙන්ම නිවාඩු සම්පූර්ණයෙන්ම නිවාඩු ඒ දවසේ අපිට ලොකු ප්‍රයෝජනයක් ගත්තා කියන හැමෝටම ඉන්න ඉන්න තැන්වල ඉඳලා මේ ක්‍රමයට ආයතන මේ පැය දෙකේ නිවාඩුවට මම කරන්නේ ගලේවිල ඉස්කෝලේ ඉස්සරහා තරසවි පන්තියට ගිහිල්ලා ළමයි ටික ගෙන්නගෙන ගලේවිල විභාගෙ ගිහිල්ලා ළමයිට විතරයි ඒ අතරතුර උදව්ව කරන්න පුළුවන් වුණේ මේ අවුරුද්ද එහෙම නැහැ හැමෝටම අපිට එක විදිහටම මට ගෙදර ඉඳලා වාට උදව් කරන්න පුළුවන් මේ විභාගෙට ඒකේ ප්‍රයෝජනෙත් ගමු අපි හොඳයි එහෙනම් පටන් ගමු බලමු අද ගැටුවක් ලියාගෙන මෙන්න මේ ගාන ලියාගන්න ක්‍රීඩා සමාජයක ක්‍රීඩා සමාජයක ක්‍රීඩා සමාජයක පුහුණුව ලබන ක්‍රීඩකයන් 60 දෙනෙකුගෙන් පුහුණුව ලබන ක්‍රීඩකයින් 60 දෙනෙකුගෙන් පුහුණුව ලබන ක්‍රීඩකයින් 60 දෙනෙකුගෙන් ක්‍රීඩකයින් 60 දෙනෙකුගෙන් 60 දෙනෙකුගෙන් 30ක් අත්පන්දුද 30ක් අත්පන්දුද 35ක් පාපන්දුද 35ක් පාපන්දුද 35ක් පාපන්දුද 25ක් කබඩිද 25ක් කබඩිද 18ක් අත්පන්දු හා පාපන්දුද 18ක් අත්පන්දු හා පාපන්දුද 16ක් අත්පන්දු හා කබඩිද අත්පන්දු හා කබඩිද 17ක් පාපන්දු හා කබඩිද 17ක් පාපන්දු හා කබඩිද 17 අත්පන්දු පමණක් පුහුණුව ලබන ක්‍රීඩකයින්ගේ ගණන අත්පන්දු පමණක් පමණක් පුහුණුව ලබන ක්‍රීඩකයින්ගේ ගණන අටකි ගණන අටකි ගණන අටකි අයන්න තොරතුරු වෙන් රූපයක දැක්වීමෙන් තොරතුරු වෙන් රූපයක දැක්වීමෙන් පළවෙනි කොටස ඉහත ක්‍රීඩාවන් තුනටම සහභාගී වන අයගේ ගණන සහභාගී වන අයගේ ගණන X ලෙස ගෙන X ඇතුළත්
සමීකරණයක් ගොඩනගා සමීකරණයක් ගොඩනගා සමීකරණයක් ගොඩනගා xi අගය සොයන්න xi අගය සොයන්න දෙවෙනි කොටස පාපන්දු හා කබඩි පාපන්දු හා කබඩි කබඩි පාපන්දු හා කබඩි පුහුණුව ලබන නමුත් පාපන්දු හා කබඩි පුහුණුව ලබන නමුත් පුහුණුව ලබන නමුත් අත්පන්දුව අත්පන්දු ක්‍රීඩාව අත්පන්දු ක්‍රීඩාව පුහුණුව නොලබන අයගේ ගන්න සොයන්න නොලබන අයගේ ගන්න සොයන්න අයගේ ගන්න සොයන්න අයගේ ගන්න සොයන්න ඊළඟට තවත් කොටසක් දෙන්න වෙනවා ඒකයි මම කිව්වේ ලියන්න ගොඩක් තියෙනවා කියලා ඒ නිසා අපි අද ගණන් දෙකක් විතර සාකච්ඡා කරලා තවත් ඊළඟට සම්භාවිතාවට යමු අර වගේ දිග ගණන් තියෙන නිසා අපි මේ වීඩියෝ එකේ අගට ඒ ගණන් ටික සම්බන්ධ කරලා වීඩියෝ එක දෙන්න හොඳයි ඊළඟ කොටස අඩුතරමින් අඩුතරමින් ඉහත ක්‍රීඩාවන් දෙකක් වත් පුහුණුව ලබන අයගේ දෙකක් වත් පුහුණුව ලබන අයගේ පුහුණුව ලබන අයගේ ගණන කීයද හොඳයි ආයන්න කොටස කබඩි ක්‍රීඩාව පුහුණුව ලබන කබඩි ක්‍රීඩාව පුහුණුව ලබන කබඩි ක්‍රීඩාව පුහුණුව ලබන සියලු දෙනා හට සියලු දෙනා හට පාපන්දු ක්‍රීඩාව පාපන්දු ක්‍රීඩාව පුහුණු වීම අනිවාර්ය කළේ නම් පුහුණු වීම අනිවාර්ය කළේ නම් අනිවාර්ය කළේ නම් අනිවාර්ය කළේ නම් සංශෝධිත දත්ත සංශෝධිත දත්ත වෙන් රූපයක දක්වන්න වෙන් රූපයක දක්වන්න තවත් කොටසක් නම් තියෙනවා ලියන්න දිග වැඩි නවුතු දි ලියන්න වෙනවා කියන්න කොටස කියන්න කියලා දාන්න එක ගානේ ගොඩක් දේවල් කියලා දෙන්නයි ඔය ලකුණු 10ට සීමා නොකර ටිකක් දික් කරන්නේ කියන්න කොටස ලියා ගන්න එහෙනම් ඉහත පිරිසෙන්
ඉහත පිරිසෙන් අහඹු ලෙස අයකු තෝරා ගතහොත් අහඹු ලෙස අයකු තෝරා ගතහොත් අහඹු ලෙස අයකු තෝරා ගතහොත් මෙම ක්‍රීඩාවන් එකක්වත් මෙම ක්‍රීඩාවන් එකක්වත් මෙම ක්‍රීඩාවන් එකක්වත් පුහුණුව නොලබන අයකු වීමේ පුහුණුව නොලබන නොලබන අයකු වීමේ අයකු වීමේ සම්භාවිතාව සොයන්න සම්භාවිතාව සොයන්න හොඳයි මේ වගේ වෙන් රූපයක් ඇඳගෙන මේක ගමු අපි පාපන්දු පුහුණු වෙන අය පාපන්දු මේක ගන්න කබඩි මේක අපන්දු පුහුණුව ලබන පාපන්දු පුහුණුව ලබන කියලා ලියන්න මම පොඩ්ඩක් ලින්නේ මේ ස්වයං රූපයක් මේ බෝඩ් එකේ මාදින්න වෙන නිසා එක අකුරක් විතරක් ලියලා තියෙන්නේ එතකොට තාවපාර කියන්න කියලා ඒවලා තිබ්බා මම මේ මෙතන එක්කෙනෙක් ලියනවා ඒ ලියන එක්කනාගේ වේගෙන් තමයි කියන්නේ වාට මේ පේනවා ලියලා තියෙන්නේ බලන්න මම ලියා ගන්න බැරි වුණාට මේක අල්ලගෙන ඉන්නම් ඔයාලා ලියන්න ලියාගෙන ඉවර නම් ඕකේ එකක් දෙන්න අතරි දෙන්න ලියාගෙන ඉවරද හොඳයි බලා ගන්න ආකෞසරයක් මම කියවන්නම් සමහරවිට එහෙම පේන්නේ නෑලු ක්‍රීඩා සමාජයක පුහුණුව ලබන ක්‍රීඩකයින් 60 දෙනෙකුගෙන් ක්‍රීඩකයින් 60 දෙනෙකුගෙන් 30ක් අත්පන්දුද 35ක් පාපන්දුද 25ක් කබඩිද 18ක් අත්පන්දු හා පාපන්දුද දාසයක් අත්පන්දු හා කබඩිද දාහතක්
පාපන්දුහා කබඩිද පුහුණුව ලබන අතර අත්පන්දු පමණක් පුහුණුව ලබන පීඩකයන් ගන්න අටකි. ඒක ටික නැතත් ගාන කරගෙන යන්න පුළුවන්නේ. හොඳයි කරගෙන යන්න බලන්න. හොඳයි දීලා තියෙන දත්ත මේ වෙද්දි දාලා ඇති මම දුන්නේ මේ විදිහට ක්‍රීඩා සමාජයක පුහුණුව ලබන ක්‍රීඩකයන් 60 දෙනෙකුගේ ඔක්කොම 60යි එහෙනම් ත්‍රිකෝණාසනයේ මායිම මත 60 ලියනවා 30 දෙනෙක් අත්පන්දු ක්‍රීඩාව පුහුණුව ලබනවා අත්පන්දු ක්‍රීඩාව පුහුණුව ලබන මේ වෙන් රූපේ නැත්තම් මේ වෘත්තයේ පරිදී මත ලියනවා 30යි කියලා මේ කෑලි 4 එකතුව 30යි කියලා ඊළඟ 35 දෙනෙක් පාපන්දු පුහුණුව ලබනවා එහෙනම් මෙතන ලියනවා 35යි පාපන්දු පුහුණුව ලබන 35යි ඊට 25 දෙනෙක් කබඩි පුහුණුව ලබනවා ඊළඟ කිව්වේ 18 දෙනෙක් අත්පන්දු හා පාපන්දු මේ බලන්න මේ අත්පන්දු පුහුණුව ලබන මේ පාපන්දු පුහුණුව ලබන ඒ දෙකට පොදු අවයව වෙන්න මේ පෑන් දෙකේම එකතුව තමයි 18ක් වෙන්න ඕනේ එහෙනම් මේ කෘත දෙක ඡේදනය වෙන තරතාවකාලිකව ලියා ගන්නවා 18 කියලා ඊළඟට 16 දෙනෙක් අත්පන්දු හා කබඩි මේ අත්පන්දු මේ කබඩි එහෙනම් 16 ලියා ගන්න තරතාවකාලිකව මෙතන ඊළඟට 17 දෙනෙක් පාපන්දු හා කබඩි संपूर्ण මේ වැඩ උත්තරේ කීයද දාන්න බලන්න සම්පූර්ණ කරු කෙනෙක් ඉන්නවනම් අති දක්ෂ ළමයි ඉන්නවා සම්පූර්ණ කරා නම් මෙතන කීයද කියලා දාන්න බලන්න හොඳයි සම්පූර්ණ කරපු අය ඉන්නවා උත්තරේ තේරලා තියෙනවා
හොඳයි බලන්න එහෙමනම් මෙන්න මේ කොටස කීයද කියලා හොයාගන්න හැටි පැහැදිලි කරන්න එතකොට මෙන්න මේ විදිහට ඉස්සරලා x කියලා දාන්න නැතුව මනෝමය ගන්න හැටි කියලා දෙන්න දැන්පුතේ මෙන්න මේ අත්පන්දු ක්‍රීඩා කරන ක්‍රීඩා පුහුණුව ලබන කුලකේ ඉන්නවා ඔක්කොම 32 හරි ඒකෙන් අත්පන්දු පමණක් පුහුණු වෙනා ඉන්නවා 8 දෙනෙක් අත්පන්දු හා කබඩි කියන්නේ මෙන්න මේ දෙකේම එකතුව මේකෙන් දෙකේම එකතුව ගත්තොත් 16යි එහෙනම් මේකෙන් දෙකේම එකතුව 16යි නම් මේක 8යි නම් 16 8යි 24ක් වෙනවා 16 8 24 उत्तरे हाँ उत्तरे हाँ मेतन उत्तरे दोला उत्तरे මෙතන 12 කියලා මනෝමය හොයාගත්ත විදිහ. දැන් අපි මේ කෑල්ල x කියලා අරන් හදන්න කිව්වොත් හදන පිළිවෙල බලමු. මේ කෑල්ල මං කුඩාවට දාන්නම් x කියලා. x මේ ප්‍රදේශ දෙකේම අවයව සංඛ්‍යාවල එකතුව 16 නම් මේ කොටසේ විතරක් x තියෙනවා නම් මේ කෑල්ල වෙන්න ඕනේ 16 අඩු කිරීම x. එකක් කුඩාවට තමා ලියන්න වෙන්නේ. 16 අඩු කිරීම මේ දෙකේම එකතුව 18 නම් මේ කෑල් x නම් මේ කෑල් අපි දු මේ කෑල් 8යි කියලා මේ කෑල් 8 නම් මේ කෑල් හොයාගන්න 18ෙන් 8 අඩු කරලානේ එහෙනම් මේ කෑල් x නම් මේ කෑල් හොයාගන්න වෙන්නේ 18 අඩු කිරීම x කියලා දැන් මෙන්න මේ ඔක්කොගේම එකතුව සමාන කරන්න පුළුවන් 30ට එහෙනම් 16 රිලේ x 18 රිලේ සමාන කරතයි 30ට ඒකෙන් x හොයාගන්න පුළුවන් මේක පොඩක් පේන්නේ නැහැ වගේ පේනවා ඒ නිසා මම තව ටිකක් ලොකුවට අඳින්න වෙන රූපේ ඒ ප්‍රදේශයේ විතර අපි මේ කෑල්ල x කියලා ගත්තොත් මේ කෑල්ල 16 රින x වෙනවා මේ කෑල්ල 18 රින x වෙනවා මේ කෑල්ල 8යි මේ ඔක්කොගේම එකතුව 30යි එහෙනම් කෑලි කෑලි වල එකතුව සමාන කරනවා 30ට. ලියුම් සමීකරණය 16 අඩු කිරීම x ගේයි x ගේයි 18 අඩු කිරීම x ගේයි 8 එකතුව සමාන කරනවා 30ට. මේක 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 එකතු. දැන් රිනේෂ් දනේෂ් කැපෙනවා 16 18 එකතු කරාම 34යි 34යි 8යි 42යි 42 ඍණයෙන් සමාන වෙන්නේ 30ට. දැන් ඉක්ියේ උත්තරය ගන්න පුළුවන් 42 ධන 30 සමාන කරනවා මෙහාට ඍණ 30 ඍණයෙන් හාට ධනෙ. අන්න ඒ සමානයි 12යි කියලා. ඒනම් ඒ සමානයි අපි අපිට ගන්න දීලා තියෙන මේ විදිහට හදන්න ක්‍රීඩාවන් තුනම පුහුණුව ලබන ක්‍රීඩකයින් ගන්න x කියලා අරගෙන x ඇතුළත් සමීකරණයක් ලියන්න තියෙනවා. ඒක විසඳලා තමයි x හොයන්නේ. ඒතර මෙන්න මේ ප්‍රමේයයයි හොයන්නේ x. එහෙනම් x කියන්නේ 12යි. මෙතන 12යි. මේ දෙකේම එකතුව 18 නිසා මේ කෑල්ල 6යි. මේ දෙකේම එකතුව 16 නිසා මේ කෑල්ල 4යි. මේ දෙකේම එකතුව 17 නිසා දෙකරයි එතන 18 තියෙන්නේ. එහෙනම් මේ කෑල්ල 5යි. මේ විදිහට එහෙනම් සම්පූර්ණ කරමු අපි මෙතන ලිව්වාම පෙනේ නේද මෙතන 12 12යි කීයයිද 16 න් 4යි එහෙම නැත්නම් 16 න් 12 අඩු කරොත් 4යි මේක මකලා දාන්න පුළුවන් 18 න් 12 අඩු කරොත් 6යි මේක මකන්න පුළුවන් මේ කෑල්ල 5යි 17 මැක්මේ 12යි 5යි 17 දැන් පාපන්දු කෝණ වල අපිට ක්‍රීඩකයින් දැක්වෙන කුලකේ අවයව 35ක් තියෙනවානේ මේ ඔක්කොගේ මේකතුව 35ට සමාන වෙනවා. එහෙනම් 5යි 12යි නම් 17යි. 16යි 23යි. 23යි නම් 12ක් එකතු කරාම තමයි 35යි. ඊළඟට බලමු 12යි 4යි 16යි. 16යි
පහයි 21යි. එහෙනම් 21යි 4යි තමා 25ක් වෙන්නේ. දැන් පිටපැත්තට කීයක් දෙන්නේ මේ ක්‍රීඩාව එකක්වත් පුහුණු නොලබන අය? මේකේ ප්‍රදේශ 4 එකතුව 30යි. 12යි 42යි. 5යි 47යි. 47යි. 4යි 51යි. එහෙනම් පිටපැත්තෙන් නම් 9 දෙන්නේ. ක්‍රීඩාව එකක්වත් පුහුණු නොලබන 9 දෙනයි. හොඳයි පුතේ. සම්පූර්ණ කරගන්න වේද රූපේ සම්පූර්ණ කරගන්න ආයතනට අදාළ එකමේ ඔක්කොම 60 දෙනයි පාපමින් 30යි
ආපන්දු 35යි අපන්දු 30යි කබඩි 25යි මෙතන මේ දෙකේම එකතුව 18යි මේ දෙකේම එකතුව 16යි මේ දෙකේම එකතුව 17යි මේක 8යි කියලා දීලා තියෙනවා දැන් මේ මං කිව්වේ ඔන්න තේරුම් ගන්න මෙතන අපි හිතමු 10ක් වුණා කියලා පුරට පොත් මේක හොයාගන්නේ කොහොමද දෙකේම එකතුව 18 නම් 18ෙන් 10 අඩු කරනවා ඒතකොට මෙතන 8යි කියලා එන්නේ ඒ වගේ මෙතන 10 නෙමෙයි x තිබ්බනම් එහෙම මේක හොයාගන්නේ 18 අඩු කිරීමේ මෙතන x නම් දෙකේම එකතුව 16 නම් මේක හොයාගන්නේ 16 අඩු කිරීමේ දැන් එහෙනම් මෙන්න මේ ප්‍රදේශ හතරේ 8යි 16 වෙනි එකයි x/18 වෙනි එකයි මේ කැරි කැරි වල එකතුව මේ ප්‍රදේශ හතරේ තියෙන අවයව වල එකතුව 30 සමාන කරපුවාම සමීකරණය ඒක තමයි මේ කි කරේ 16 ඍණේ ධනේ 18 ඍණේ 8 ඔක්කොම 30යි දැන් ඍණේ ධනේ කැපිනවා මේ දෙක මේ දෙකේ එකතුව 42යි ඍණේ පිටුරුයි ඊට පස්සේ 12යි කියලා හොයාගන්න පුළුවන් හොඳයි අහන පළවෙනි ප්‍රශ්නේ මොකද්ද තරතුරු මෙන් රූපයක දැක්වීමෙන් ඉහත ක්‍රීඩාවන් තුරටම සහභාගී වෙන ක්‍රීඩාවන් තුරම පුහුණුව ලබන ක්‍රීඩකයන් ගණන x කියලා ගන්න x හොයන්න කිව්වා දෙවැනි එක පාපන්දු හා කබඩි බලන්න පාපන්දු හා කබඩි ක්‍රීඩාව පුහුණුව ලබන නමුත් අත්පන්දු ක්‍රීඩාව පුහුණුව නොලබන එනවා පුතේ පාපන්දුයි කබඩි පුහුණු වෙන්න ඕනේ අත්පන්දු පුහුණු නොවෙන්න ඕනේ ඒකේ තේරුම පාපන්දුයි කබඩි පමණක් කියන්නේ එහෙනම් පාපන්දු හා කබඩි පමණක් පුහුණු වෙන පස් දෙනා ඉන්නේ ඒ අනුව ඒකේ උත්තරේ 5යි ඊළඟ කොටස මොකද්ද දුන්නේ අඩුතරමින් ක්‍රීඩාවන් දෙකක් වත් දෙකක් වත් කියවා අපු දෙයක තේරුම මොකද්ද ක්‍රීඩාවන් දෙකක් වත් කියලා කිව්වා මේකේ තේරුම දෙකක් හෝ ඊට වැඩි කියන එක එහෙනම් බලන්න මේ මේ පස් දෙනා දෙකක් පමණක් යාලා දෙකක්පත් එකට අයිති මෙයාලත් දෙකක්පත් එකට අයිති මේ 6 දෙනාත් දෙකක්පත් එකට අයිති එහෙනම් ළමයි දෙකක් පමණක් පුහුණුව ලබන අය දෙකක්වත් පුහුණු වෙනවා කොහමද? තුනම පුහුණු වෙන අය දෙකක්වත් පුහුණු වෙනවද කියන එකට හොඳටම ගැළපෙනවා. ඒ හින්දා ක්‍රීඩාවන් තුනම පුහුණු වෙන 12 දෙනෙක් ඉන්නවා. එයාලා දෙකක්වත් කොහොමද පුහුණු වෙනවද? ඒ අනුව මෙන්න මේ 12යි, 5යි, 4යි, 6යි ඔක්කොම එකතු වුවම දෙකක්වත් පුහුණුව ලබන කියන්නේ. ඒ අනුව 12යි, 4යි, 16යි, 6යි, 22යි පහයි 27යි දෙවෙනි කොටසට උත්තරේ 27යි ආ තුන්වෙනි කොටසට උත්තරේ 27යි ඊළඟ මොකක්ද දුන්නේ සාධෝධිත් දස්සනේ ඔව් රයි ඊළඟට මම කිව්වේ මොකද්ද කිව්වේ කබඩි පුහුණුව ලබන සියලුම දෙනාට පාපන්දු පුහුණුව අනිවාර්ය කරා. ඒවලු පුතේ අනිවාර්ය කරපුවාම මේ හතර දෙනා කබඩි විතරයි ට්‍රේනින් වෙවි හිටියේ. එයාලත් පාපන්දු ට්‍රේනින් වෙන්න වෙනවා දැන්. මේ හතර දෙනා අත්පන්දු හා කබඩි විතරයි පුහුණු වෙමින් හිටියේ. ඒ හතර දෙනාත් යන්න වෙනවා පාපන්දු පුහුණුවට. එතකොට පුතේ කබඩි ට්‍රේනින් වෙන හැම එකකටම ෆුට්බෝල් ගහන්නම් වෙනවා. එහෙනම් ඒ ෆුට්බෝල් ට්‍රේනින් වෙන කුලකයේ උපකුලකයක් බවට පත් වෙනවා කබඩි පුහුණුව ලබන කුලකය. එදා අන්තිමට කතා කරපු ගාන වගේමයි. එහෙනම් මෙතන ඉන්න හතර දෙනා බලන්න මේ හතර දෙනා අනුතෙන් යාට පුහුණු වෙන්න වෙනවා පාපන්දු. දැනට කබඩි පමණයි හිටියේ පාපන්දු තලුතෙන් පුහුණු වෙනකොට යාලා යනවා මේ ගොඩට මොනවද යාලා දැන් පුහුණු වෙන්නේ කබඩි හා පාපන්දු පමණක් වෙන මේ හතර ගොල්ල
संभावित
භාගයක් විදිහට කොහොමද සම්භාවිතාව සම්පූර්ණයෙන් පටන් ගන්නවා සිද්ධි අවයව ගන්න උඩට ලියනවා නියදී අවකාශය අවයව ගන්න යට ලියනවා එතකොට තමයි සිදුවීමක සම්භාවිතාව වෙන්නේ එන අවසාන කොටස උත්තරේ 69යි 69යි क्रमें इगन गई विभाग गुडाई प्रश्न तमा गुडा मे गल अगर संबंध कर ली वगे गुटिका दहातर अरे वीडियो दुट संपूर्ण उत्साह अमार පරතුරු පාරිභෝගිකයින් පරතුරු පාරිභෝගිකයින් තවත් ටිකක් හිමින් කියන්නම් පරතුරු පාරිභෝගිකයින් 50 දෙනෙකුගෙන් 50 දෙනෙකුගෙන් 50 දෙනෙකුගෙන් පළතුරු පාරිභෝගිකයින් 60 දෙනෙකු sorry 50 දෙනෙකුගෙන් 30ක් අඹවලටද තාම කෙටි කරලා ගන්න දෙන්නේ 30ක් අඹවලටද 20ක් දොඩම්වලටද 20ක් දොඩම්වලටද वीडियो संपूर्ण आय मुले बड़ा वीडियो ऑन कर ला विसुना साउथ करना धानात्मा करती फलतर पारिभोगिकेन पनागेन तिहा अंबलटद तिहा अंबलटद විස්සක් දොඩම් වලටද
විසි පහක් ඇපල් වලටද විසි පහක් ඇපල් වලටද පහළවක් අඹහා දොඩම් වලටද පහළවක් අඹහා දොඩම් වලටද දාහතරක් අඹහා ඇපල් වලටද දහතුනක් දොඩම්හා ඇපල් වලටද ප්‍රියකරණ අතර අඩුවෙන්ම ලියන්න වෙන විදිහට ගාන කෙටිම කරලා දෙන්නේ මේ ප්‍රියකරණ අතර හත් දෙනෙකු ඉහත එක් වර්ගයකටවත් ඉහත එක් වර්ගයකටවත් ප්‍රිය නොකරයි ප්‍රිය නොකරයි ප්‍රිය නොකරයි තොරතුරු වෙන් රූපයක දැක්වීමෙන් එක කොටසක් විතරක් දෙන්නම් තොරතුරු වෙන් රූපයක දැක්වීමෙන් අඹහා දොඩම් වලට පමණක් අඹහා දොඩම් වලට පමණක් අඹහා දොඩම් වලට පමණක් කැමති අයගේ ගණන x ලෙසගෙන x හොයන්න x ලෙසගෙන x හොයන්න හොඳයි පටන් ගන්න බලන්න
ඉවරයි දාන්න උත්තරේ බලන්න හොඳයි ගාන හදාත් ලියා ගන්න බැරි වුණා අය ඒ දත්ත ලැබෙනවා එතකොට ඒක සම්පූර්ණ කරගන්න කියන කියන එක පරතුරු පාරිභෝගිකයන් 50යි සමීකරණයට භාජනය කරනවා නම් සියලු අවයව ගන්න 50යි අඹවරට කැමති අය ඉන්නවා ඊළඟට දොඩම් ඊළඟට ඇප බලන්න ඔක්කොම 50 දෙනයි කියලා කිව්වා ඔක්කොම 50යි 50 ගාඩ් ඇති උත්තරේ එවලා තියෙනවා සමහර අය හැබැයි ඒ උත්තරේ එවලා තියෙන උත්තර ඔක්කොම වැරදි එයිනවද බලා ගන්න අබවරණ කැමති 30යි දොඩම් වලට කැමති 20යි පරිදි මත 20 දැන් ලියා ගන්න බැරි වුණාට මෙතනින් ඒ தත්ත්වය ලියා ගන්න පුළුවන් අබවරණ කැමති 30යි දොඩම් වලට කැමති 20යි ඇපල් වලට කැමති 25යි 15ක් අබහා දොඩම් වලට 14ක් අබහා ඇපල් වලට 13ක් දොඩම් හා ඇපල් වලට එකකටවත් ප්‍රිය කරන්නේ නැති අය 7යි සාමාන්‍ය පුතේ මේ කුඩක තුනක වෙන් රූපයක් සම්පූර්ණ ප්‍රදේශ දෙකේ අවය හොයා ගන්න පුළුවන් වෙන දත්ත 8ක් ඕනේ දත්ත 8ක් නැත්නම් හදන්න බෑ බලන්න මේකේ දත්ත 8 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි
දත්ත 8ක් නැත්තම් හදන්න බෑ. ඔන්න ගානක් වැරදි හන්ද කියලා හොයාගන්න දත්ත 8ක් තියෙන්න ඕනේ. බලමු මේ ගාන අපි කියන්නේ වැරදි ගානක්. කොහොමද හදන්නේ බලමු. කියන්නේ මේක නම් x කියලා නම් හදන්න කියලා කියන්නේ. මම ටිකක් ලොකුවට ලිව්වා අනිත් එක මේ දැන් පේනවා ඇති. මේ කැල් x කියලා අරගෙන x හොයන්න කියලා කියන්නේ. මොකද්ද කියන්නේ අඹහා දොඩම් පමණක් අඹහා දොඩම් වලට පමණක් කැමති අයගේ ගන්න x ලෙසගෙන x හොයන්න කියලා කියන්නේ. එතකොට x වල උත්තරේ 12යි කියලා ඇවිල්ලා තියෙනවා ඒක වැරදි. බලන්න මෙන්න මෙහෙමයි සමීකරණයට යන්නේ. කැරි කැරි වල එකතුව සම්පූර්ණයකට සමාන කරලා තමයි උත්තරේ ගන්න වෙන්නේ. දැන් මේ බලා ගන්න මම මෙන්න මේ පාඩ කරන මේ කුලකය ඇපල් වලට කැමතිනේ. ඒක ගත්තාම මේ ප්‍රදේශ හතරෙම අවයව 1 2 3 4 ඔක්කොගම එකතුව 25. ඒක දාන්නවා. මේ ඔක්කොගම එකතුව 25. ඊළඟට බලන්න එනම් මෙන්න මෙහෙම. අඹ වලට පමණක් sorry අඹ වලට කැමති අය පමණක් නෙවෙයි අඹ වලට කැමති 30ක් ඉන්නවා. ඒ 30න් මෙන්න මේ කෑලි දෙකේ එකතුව බලා ගන්න හොඳට මේ කෑලි එකතුව 14. එහෙනම් පුතේ 30න් 14ක් අඩු කරොත් 14ක් අඩු කරොත් 16ක් කියලා එනවා. මේ කෑලි දෙකේ එකතුව 14 නම් මේ කෑලි දෙකේ එකතුව 16ක් වෙන්නු. ඒකෙන් මේක x කියලා ගන්නවා. ඒක 6 වුණා නම් මේක 10යි 16ක් වෙන්න. ඒ වගේ මේක 6 වුණා නම් මේක හොයාගන්නේ 16න් 6 අඩු කරලානේ. මේක x වුණා නම් මේක හොයාගන්නේ 16න් x අඩු කරලා. 16න් x වෙන්න. ඒ දේම අනිත් පැත්තට පුළුවන් කරන්න. මෙහෙම මේ කුලකේ ඔක්කොම අයව 20යි තියෙන්නේ. මේ කෑලි හතරම 20යි. ඒකෙන් මේ කෑලි දෙක විතරක් එකතුනාම 13යි. එහෙනම් 20න් 13ක් අඩු කරොත් එනවා 7යි කියලා. එහෙනම් මේ දෙකේම එකතුව 7යි. ඒකෙන් මේක x නම් මේක හොයාගන්නේ 7න් x අඩු කරලා. 7න් x අඩු කරලා. දැන් සමීකරණයට යන්න පුළුවන්. මේ කෑලි හතරේ එකතුව ගන්නවා 25යි කියලා. මේ කෑලි හතරේ එකතුව 25යි. එහෙනම් මේ හතරේ එකතුව 25යි. කොට 25 ගන්නවා. ධන මේ කෑලි දෙකේ එකතුව එකක් 16 ඍණේ x අනිත් එක x. ඊට පස්සේ මේ කෑල්ලත් එන්න ඕන. මේ කෑල්ල 4 ඉනේ. එකතු කරනවා 4 ඉනේ. තව දිනා පිටපැත්තේ 7ක්. ඔක්කොම 50ක් එන්න ඕන. ඔන්න මේ සමීකරණය විසඳපුවාම තමයි x වල උත්තරේ එන්නේ. පාඩමේ අන්තිම ගාන කියන්නේ ඉතින් වෙන්න පුළුවන් අමාරුම ගානක් නේ. බලන්න දැන් මේ ගාන කොහොමද ආවේ කියලා. මේ කෑලි හතරම 25යි 16 ඍණේ x x 4 ඍණේ x 4 ඔක්කොම එකතු 50 සමාන කරා මේක විසඳුවා මේක තමයි උත්තරේ නෝ බලන්න ඍණේ x ධනේ x කැපෙනවා ඔක්කොම එකතු වෙනවා 25යි 16යි ඔව් 25යි 16 එකතු වුණාම කීයද 25යි 10යි 35යි 41යි 41යි 7යි 48යි 48යි 7යි 55යි ආයි එකතු කරමු 7යි 7යි 14යි 6යි 20යි 5යි 25යි 5 දැම්මා දෙකක් ඉතුරුයි 3යි 2යි 5යි 55 ඉතුරු වෙලා තියෙන ඍණය සමාන වෙන්නේ 50ට දැන් මුද ඉතුරු ටික බෙදෙන්න ගන්නම් ඒ අනුව 55 ධන 50 මේ පැත්තට ගන්නවා ඍණ 50 ඍණේ අනිත් පැත්තට ගන්නවා ධනේ 55 50ක් අඩුනාම 5යි x කියන්නේ 5යි කියලායි උත්තරේ දාලා තිබුණේ x වෙනකොට 12 ගොඩක් අය
දකින්න කියලා එහෙනම් ඒක වැරදි මෙතෙන්ට එන්නේ 5යි Hi. करता එහිඳා පොඩි ප්‍රමාද දෝෂයක් වෙලා තියෙනවා බලමු ආපහු සැරයක් සමානුට මේක දැක්කේ නැතුව ඇති හැබැයි මෙතෙන් වෙනකන් ආන් හිටියේ මෙන්න මේ වෘතයේ තුල අවයව ඔක්කොම 30ක් තියෙන්න ඕනේ ඒකෙන් 14ක් මේ දෙක එකතු වුණා මේ දෙක එකතු 16යි ඒකෙන් මේක එක්ස්ට්‍රා මේක 16 දිනයි මේ වෘතයේ ඔක්කොම අවයව 20ක් තියෙන්න ඕනේ මේ දෙක එකතු 13යි නම් මේ දෙක එකතු 7ක් වෙන්න ඕනේ एक मेक एक्सम मेक हाथर ही एक से लो दैट मेक आई हाथर विधि पहाड़ी विधि पहाड़ी दासेर ने एक सुन ईलागट एक सुन ईलागट हाथर ही ने एक सुन ईलागट हाथर ओको में तो नाम पाना किया लाइन दो अरे मेरा माँ बोले दोनों देंद्र पुरुवां अमारु में सामी कारण है भाई विपहार दीला पीएम का नाम एकांत मेंटर अमारु का निमी දන්නව හැමදාම පොඩ්ඩක් වැඩිපුර පැනකට ගෙනිහිල්ලේ නවත්තන්නේ පන්තිය ඒ හින්දා මේ ගාන හැදුවාම ඇති කුලක පාරමේ වාට මේ වීඩියෝ එකේ අගට නැත්තම් වෙනමම එකක් විදියට පෞද්ගල විභාගයට 10 ලබන වෙනතුරාලා එනකොට හදාගෙන ඉන්න පුළුවන් වෙන්න මම අර YouTube channel එකට දාන්නම් ඒකෙන් ඔයාලා බලා ගන්න එතකොට ඒ ගරන්ටි එක प्रमाण
වසර පෙළපොතේ ගණන් ටිකක් හදන්න හැබැයි ඉතින් වඩා වැඩගත් වෙන්නේ මේ මන් දාන ගණන් ටික හදන එක පෙළපොතේ තියෙන අර විභාග හුරුවට නෙමෙයි නිකන් ඉතින් දැනුම වැඩි වෙන්න අභ්‍යාස හොඳයි බලමු එහෙනම් කුලක පාඩම කතා කරා ඇති මේක x හොයන්න විතරයි තියෙන්නේ එතනින් යාට මම කොටස් දුන්නේ නැහැ විවිධ ප්‍රශ්න අහන්න පුළුවන් අබහා ඇපල් වලට කැමති නමුත් දොරන් වලට අකමැති අනුදල්මින් දෙවල් මේකටවත් කැමති එකයි ආමුලක කෙනෙක් තෝරගත්තාම එක වර්ගයකට පවණක් කැමති අයගේ ගණන ඔය වගේ මෙතනත් සම්පූර්ණ කරලා තියෙන්න ඕන 16න් 5ක් කරුණාම 11යි කැණි 4 එකතු 30ක් වෙන්න ඒ විදිහට හොඳයි එහෙනම් කුලක පාඩම කතා කර ඇති ගොඩක් කාලයක් කරගෙන කතා කරේ එකක් මේ දුරස්ථභාවයෙන්ද අනිත් එක තමයි දිග පාඩමක් කොහොමද මේ පාඩම සම්භාවිතාව පාඩම එහෙම නෙමෙයි සමහර පන්ති වල දීර්ඝාමීව කරලා පෑ දෙකෙනුත් ඉවර කරනවා සම්භාවිතාව සමහර ඉතින් ඉන්න ළමයි ගනුව පෑ දෙකේ දෙකමාරෙන් තුලින් පන්තියේ සම්භාවිතාව ඉවර කරන්න පුළුවන් පාඩමක් හොඳයි එහෙනම් අපි යමු සම්භාවිතාව පාඩමට සම්භාවිතාව ලියන මාතෘකාව සම්භාවිතා පාඩමේ 11 වසරේට එකතු වෙච්ච පොඩි දෙයක් විතරයි 10 ඉගෙන ගන්න ඒවා තමයි විකටම තියෙන්නේ බලාගන්න සම්භාවිතා පාඩමේ අපි කතා කරේ මෙන්න මේ වගේ මේක පොඩ්ඩක් ඇද වෙලා තියෙනවා පොඩි වෙලා ඒක ගණන් ගන්න එපා මේ වගේ මුහුණක් වල එක ඊට පස්සේ දෙක තුන හතර පහ හය වගේ අංක දැම්ම ධාතුවක් වරක් උඩ දාන වරක් උඩ දැම්මම උඩට එන පැත්තේ අංකේ සටහන් කරගන්න අන්න ඒ වගේ එකට අපි කියන්නේ අහමු පරීක්ෂණයක්. එහෙනම් කොහොමද අහමු පරීක්ෂණයක් අඳුරගන්නේ? දැන් මේක උඩ දැම්මොත්. මේක උඩ දැම්මොත් ඉහළට හිටන පැත්තේ අංකය වෙන්න පුළුවන් 1 වෙන්න පුළුවන් 2 වෙන්න පුළුවන් 3 4 5 6. පරීක්ෂණය කරන්න කලින් බලාපොරොත්තු ප්‍රතිඵල ඔක්කොම කියන්න පුළුවන්. ඉරාණි මේක උඩ දාලා එකවර ඔන්න මෙවර ආවේ 6 පැත්ත උඩට. එතකොට ආන් එකපාරක් දානකොට එන පැත්ත හරියටම කාටවත් කියන්න බෑ. එහෙනම් එක් පරීක්ෂණ වාරයක ප්‍රතිඵලය විතර කොහොම කියන්න බෑ. ඊළඟට මේක 50 වාරයක් උඩ දැම්මොත් පිළිවෙලින් 1 2 3 4 5 6 1 2 3 4 5 ඒ වගේ රටාවකට වැටෙන්නේ නැහැ. ප්‍රතිඵල වල රටාවක් නැහැ. ඊළඟට මේ වැඩේම ඕනේ වාරයක් කරන්න පුළුවන්. එකම තත්වයේ පරීක්ෂණය නැවත නැවත කරන්න පුළුවන්. ආල් ඉබඳු පරීක්ෂණ වලට අපි කියන්නේ අහමු පරීක්ෂණ. මෙතනින්ම පටන් ගමු 9 වසරේ ඉඳන් ගත්තේ. එතනින්දලා කතා කරමු අපි අහමු පරීක්ෂණ. හොඳයි කියන්නේ නේද අනුමාත්‍රකාව අහමු පරීක්ෂණ. අහමු පරීක්ෂණ. लियान में वाकई अपेक्षित प्रतिपाल सियाल कालीन की वह है कि अपेक्षित प्रतिपाल सियाल कालीन की वह है कि अपेक्षित प्रतिपाल सियाल कालीन की वह है कि
කලින් කිව හැටි එක් පරීක්ෂණ වාරයක ප්‍රතිඵලය එක් පරීක්ෂණ වාරයක ප්‍රතිඵලය एक परीक्षण मारे का प्रतिपाल है एक परीक्षण मारे का प्रतिपाल है निशकोम कीव नोहकि निशकोम कीव नोहकि निशकोम कीव नोहकि प्रतिपाल वल रटावक नोमैति प्रतिपाल वल रटावक नोमैति प्रतिपाल वल रटावक नोमैति नैवत नैवत कलहकि नैवत नैवत कलहकि नैवत नैवत कलहकि नैवत नैवत कलहकि परीक्षण अहमु परीक्षण वे परीक्षण अहमु परीक्षण वे आमु परीक्षण भी राइट उदाहरण एक लिया जाना उदाहरण एक समबर काशिया वरा कुड़ देनी में සමබර කාසියක් වරක් උඩ දෙමීම අහමු පරීක්ෂණයකි අහමු පරීක්ෂණයකි හොඳයි අහමු පරීක්ෂණය නෝන එකක් බලමු මෙන්න මෙතන මගේ අතේ තියෙනවා හැම පැත්තෙම අංක 3 දැම්ම अब क्या मेकर चतुष्काल है मेक उड़ा बलनवा पोलोट इंस्पार्स प्रत्ये अंक इधर कुछ पोलोट इंस्पार्स प्रत्ये अंक अनिवार्य तुण मन हेम प्रत्यम अंक तुणना ऐ ना मेक हम परीक्षण कलिम की अनुणतम लैबल प्रतिपाल की व्याकरण उदाहरण देख हम परीक्षण नोवे ने का धादुअक्वरकुडदमीम अहमु परीक्षण अपनोवे अहमु परीक्षण अपनोवे पैतिसियाल लेहिम एकम अंक येदु दादुवक वराकुड देमीम अहमु परीक्षण अपनोवे अहमु परीक्षण अपनोवे होदाई අහමු පරීක්ෂණ ගැන ඇති ඔය ඇත්තටම මේ පාඩමේ කතා කරන්න තියෙන්නේ සාරාංශයක් ආපහු 10 ඉගෙන ගන්න එක මතක් කරොත් ඒ ටිකම අනිත් කතා කරන්න තියෙන්නේ ඊළඟ නියදී අවකාශය අපි කතා කරනවා ඊළඟට සමසේ භව්‍ය සිද්ධි කතා කරනවා ඊළඟ සිදුවීමක සම්භාවිතාව සඳහා භාග උත්තරයක් ගන්න හැටි කතා කරනවා ඊළඟ සරල සිද්ධි සංයුක්ත සිද්ධි බහිස්කාර සිද්ධි
ඊට පස්සේ ස්වායත්ත සිද්ධි කතා කරනවා එතකොට සූත්‍ර කීපයක් කතා වෙනවා ඊළඟට ලක්ෂ ප්‍රස්තාරය රුක්සතහන ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ අර කුලක පාඩමේ වගේ මහා ගොඩක් නෑ කතා කරන්න හොඳයි ඊළඟට බලන්න දැන් මේ වගේ දාදුවක් පරක්කුඩ දැම්මහම අපි බලාපොරොත්තු ප්‍රතිඵල තියෙනවා 1 2 3 4 5 6 මේක සංගල වරහණක් ඇතුලේ ක්‍රමාදාලා ලිව්වහම අන් අපේක්ෂිත සියලු ප්‍රතිඵල ඇතුළත් කුලක එනවා ඒ අපේක්ෂිත සියලු ප්‍රතිඵල ඇතුළත් කුලකේ තමයි අපි කියන්නේ නියදි අවකාශය නියදි අවකාශය නියදි අවකාශය කියන්නේ අපි කියන්නේ sample space නිසා දාන සංකේතයේ සපුර sample space නිසා දාන සංකේතයේ සපුර ඒ අනුව S කියලා දාලා ලියන්න පුළුවන් මේ අහම් පරීක්ෂණයේ නියදි අවකාශය හොරයි මුදේ වනම් මාතෘකාව ලියන්න නියදි අවකාශය නියදි අවකාශය නියදි අවකාශය මූලිකව සටහන් ටික ලියාගමු ඊට පස්සේ අපිට සෙනසුරාදා එන සෙනසුරාදා මේක පාඩම ඉගෙන ගන්න පුළුවන් ඊට පස්සේ ඉරිදා සංඛ්‍යානේ පාඩම පටන් ගන්නෝ එතකොට සංඛ්‍යානයක් ඉවර කරගත්තාම ජ්‍යාමිතිය විතරක් ඉතුරු වෙලා තියෙන්නේ ජ්‍යාමිතියත් අපි ඉක්මනටම ඉවර කරලා දාමු ඒ පේපර් කරන අතරේ හොඳයි කොහොමත් විභාගේ කල්යන්න නැති හිඳ අපි සූදානම් වෙලා ඉන්න ඕනේ වෙලාවට කලින් හොඳයි නියදි අවකාශය කියලා ලිව්වා ලියන් මේ විදිහට යම් අහමු පරීක්ෂණයක අපේක්ෂිත සියලු ප්‍රතිඵල ඇතුළත් කුලකය අපේක්ෂිත සියලු ප්‍රතිඵල ඇතුළත් කුලකය නියදි අවකාශය වරහන් ඇතුලේ S අකුර ලියන්න සාම්පල් ස්පේස් කියන එකේ මුල් අකුර නියදි අවකාශය ලෙස හැඳින්වේ නියදි අවකාශය ලෙස හැඳින්වේ හොඳයි ලියන්න මේ විදිහට පහත දැක්වෙන අවස්ථාවලදී නියදි අවකාශය ලියන්න නියදි අවකාශය ලියන්න පළවෙනි එක කාසියක් වරක් උඩ දැමුව විට කාසිවාල පැති දෙක අඳුරනවා රාජ්‍ය ලාංඡනයේ තියෙන පැත්ත අපි කියන්නේ සිරස කියලා සිරසට අපි H කියලා ගන්නෙ 2 5 10 වගේ වටිනාකම දාලා තියෙන පැත්ත අගය ඒක T කියලා ගන්නෙ head tail කියන එක එහෙනම් නියදි අවකාශය වෙන්න ඕනේ මොකක්ද එකපාරක් උඩ යමු හෙට ලැබෙන්න පුළුවන් තේ ලැබෙන්න පුළුවන් බලාපොරොත්තු ප්‍රතිඵල දෙකක්
බලාපොරොත්තු ප්‍රතිඵල දෙකක්. ඒකට ඒ නියතිය අවකාශය. හැබැයි කාසියක් උඩ දැම්මොත් අපේක්ෂිත සිද්ධි, يعني බලාපොරොත්තු ප්‍රතිඵල නෙමෙයි සිද්ධි ගොඩක් වෙන්න පුළුවන්, හෙඩ් වෙන්න පුළුවන්, ටේල් වෙන්න පුළුවන්, උලස් දෙන්න පුළුවන්, වහල් ගන්න දෙන්න පුළුවන්. ඒ ඔක්කොම සිද්ධි. නමුත් බලාපොරොත්තු ප්‍රතිඵල කියන්නේ සිද්ධි නෙමෙයි. එතන බලාපොරොත්තු ප්‍රතිඵල විතරයි ඇතුළත් වෙන්නේ. හරි. එතකොට කාසියක් වරක් උඩ දැමුව විට කියලා නියතියම කාසිය ලියා ගන්න පුළුවන්. හොඳයි තව එකක් බලමු අපි මෙතනම ඉදිරියේ ගොඩක් කියනවා කාස ලියනවා එතකම් බලමු බලන්න උදාහරණ දෙක කියලා ලියා ගන්න කාසි දෙකක් लिया गान बागी कर कासी देखा तू देखा तू एक बार वारा उड़ दे मूवी कर वारा उड़ दे मूवी कर कौन बोले नहीं दिया वो कासे बिल्ली ඔව් දැන් කාසි දෙකක් එකවර වරක් උඩ දාපුවා අපි උඩ දාලා බිම වැටනවා කාසි දෙකෙන්ම බලනවා කොයි කොයි පැතිද ලැබිලා තියෙන්නේ ඒකොට මේ වයින් හිදීව කාසි දෙන්න පුළුවන් නේ පළවෙනි කාසියේ සිරස එක දෙවෙනි කේ සිරස ඔන්න එක ප්‍රතිපදයක් පළවෙනි කේ සිරස ලැබිලා දෙවෙනි කේ අපේ තව ප්‍රතිපදයක් පළවෙනි කේ අගේ ලැබිලා දෙවෙනි කේ සිරස संपूर्ण कर සමාන නමුත් මෙන්න මේක ඝන කාපය හැදති දාරුවක් මේක වරක් උඩ ගත්තා මේ බලන්න ගොඩාක් වෙලාවට නවතින්නේ මේ වර්ගපඩේ වැඩි පැත්තක් තමයි තින්නේ මෙහෙම ඉන්නේ ඉතාලම කලාතුරකින් ඒ හින්දා මේකේ ඕනෑම පැත්තක් ලැබීමේ හැකියාව සමාන නැහැ
නමුත් සවිදි දාදුවක නම් ඕනෑම පැත්තක් ලැබීමේ හැකියාව මොකද කියන්නේ සමාන. එහෙනම් මෙන්න මේ වගේ විය හැකියා සමාන සිද්ධි වලට කියනවා අපි සමසේ භව්‍ය සිද්ධි. එතකොට ලොතරැයි දිනුන දිනකොට අර අන්තජනක යන්ත්‍රයට අර පන්දු ටික දාන්න කලින් ඒ හැම පන්දුවක පිස්කන්දේ කියලා පෙන්නන්න ඕනේ. එතන පොලිසිය නිලධාරි මහත්තුරු නීතිඥ මහත්තුරු ඒ වගේ විශේෂ පරීක්ෂිත බණ්ඩලයක් ඉදිරියේ ලොතරැයි දිනුම් බඳින්න කලින් හැම පන්දුවකම පරිමාව ගෝලයකින් කවයකින් දාලා ඒක සමානයි ඔක්කොම කියලා පෙන්නන්න ඕනේ. ඊට පස්සේ ගරත්තය සමානයි කියලා ස්කන්ධය සමානයි කියලා හැම දෙයක්ම ඔප්පු කරලා පෙන්නලා තමයි අංක ජනක යන්ත්‍රයට දාන්නේ. ඒ සමසේ භව්‍ය බව රැකගන්න. නැත්නම් එකක් ලොකුයි එකක් චූටි වුණොත් එහෙම අන් එක බෝලයක් ලැබීමේ හැකියාව අනිත් බෝලේ ලැබීමේ හැකියාවට සමාන නැති වෙනවා. එතකොට ඒ ඒවත් තේරුම් අරගෙන මේ කාට හරි වාසි ලබන්න පුළුවන්. අපිද මේ කූඩේක තියෙනවා කුකුල් බිත්තරයි හූලු බිත්තරයි. ආමලෙද බිත්තරයක් ගන්නවා. ඉතින් ලොකු එක නහුව එන්නේ. කුකුල් බිත්තරේ තමයි අහු වෙන්නේ. प्रमाण असमान लोकुवाहुमे සමසේ භව්‍ය සිද්ධි සමසේ භව්‍ය සිද්ධි ලෙස හැඳින්වේ. සමසේ භව්‍ය සිද්ධි ලබා දෙන්න පුළුවන් වස්තු වලට අපි කියන නොනැඹුරු වස්තු. නොනැඹුරු වස්තු කියන්නේ නම් නැඹුරුතාවයක් නැහැ කොයි පැත්තවත් දෙන්න. අපි ගත්ත උදාහරණ සමබර කාසිය. සවිදි ඝනාකාර ධාතුව. අර ලොතරැයි දිනුම් අඳින්න ගන්න පන්දු කට්ටලේ. ආන් ඒ වගේ ඒවා නොනැඹුරු වස්තු. නැඹුරු වස්තු කියන්නේ එක එක පැති වැඩියෙන් ගඩොල් කැටයක් කොට දැම්මොත් පැති ලැබීමේ හැකියාව සමාන නැහැ. ඒවා නැඹුරු වස්තු. ඒ වගේ සමසේ භව්‍ය ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බෑ. හොඳයි එහෙනම් උදාහරණ දෙකක් ලියාගත්තොත් ඇති ලියාගන්න මෙහෙම සමබර කාසියක් වරක් උඩ දැමු විට උදාහරණයක සමබර කාසියක් වරක් උඩ දැමු විට අගය හෝ සිරස ලැබීම සමසේ භව්‍ය වේ. ඊළඟට අපි ගණන කැටයක් වගේ එකක් ගත්තොත් ඝන කාබ ලියන්න ඝන කාබ හැඩති ධාතුවක්
ගණක ආභ හැටි දාදුවක් වරක් උඩ දැමුව විට වරක් උඩ දැමුව විට ගණක ආභ හැටි දාදුවක් වරක් උඩ දැමුව විට ඕනෑම පැත්තක් ලැබීම ඕනෑම පැත්තක් ලැබීම තමසේ භව්‍ය නොවේ ඕනෑම පැත්තක් ලැබීම තමසේ භව්‍ය නොවේ හොඳයි පුතේ මේ පානුදේ සමහර අයට ඉංග්‍රීසි තිබ්බා ඊට පස්සේ විද්‍යාව තියෙනවා ඒ නිසා සහ සම්බන්ධ වෙලා තියෙන ප්‍රමාණයක් මදි අනිත් එක ඩේටා ප්‍රශ්න මේ වගේ ලොකු ප්‍රශ්න ගොඩක් ඇති ළමයිට දැන් උදේ ඉංග්‍රීසි කරනකොට ඩේටා ඉවර වෙන්න නැහැ ඊට පස්සේ ආයේ ප්‍රශ්න තියෙන කොහොමනම් අපි ගොඩක් වෙලාවට ඔය රවුටරේම් තියනාගේ නයිට් ටයිම් ඩේටා නේ ඉතුරු වෙන්නේ ඒ නිසා මේ ආ ඉදිරියේ මේ විදියට තව දිගටම කරගෙන යන්නේක පිළිබඳව මැසේජයක් වාර දානවා ඔයාලට පුළුවන් මට මෙහෙම කරමු කියලා යෝජනා ඉදිරිපත් කරන්න කොහොමත් අපි එක දවසක් හරි දිගටම රැයට එක පන්තියක් හරි කරගෙන යමු එතකොට රැ පන්තියක් දාගත්තාම කාටවත් ගැටලුවක් නැහැ නේ 8 ඉඳලා 10 වෙනකම් වගේ එතකොට කිසිම කෙනෙකුට ගැටලුවක් වෙන්නේ නැහැ අපි දිගටම කරන් යන්න බලමු මේකෙලු මේ සම්බන්ධතාවය ලබන මාසෙට තුන්දල් ගෙවලා අලුත් කරගන්න පුළුවන් එතකොට මේ සෙනසුරාදා පියවර ළමයින්ට පන්තිය තියෙනවා ඉරිදා මේ පියවරේම කරන ගෲප් ක්ලාස් එකේ ඒ දරුවන්ට පන්තිය තියෙනවා ඊළඟට අඟහරුවාදා හොම්බා පන්සලේ ඒ ගෲප් ක්ලාස් එකේ ළමයින්ගේ පන්තිය පරණ වෙලාවට පරණ විදිහටම ලබන සතිය ඉඳලා පටන් ගමු ඒ සඳහා මම පොලිසිය ස්ථානාධිපතිතුමා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා එක්ක කතා කරා හැබැයි අනිවාර්ය කොන්දේසියක් දානවා යාලා මුඛ ආවරණ පළඳගෙන ඉන්න ඕනේ මීටරේ දුරස්ථභාවය තියෙන්න ඕනේ කියලා එක ළමේ කරේම නොවුනොත් මුළු පන්තියම නවත්තනවා කියන තැන තමයි යාලා ඉන්නේ ඒ හින්දා හැමෝම ඒකට අනුගත වෙන්න කරන්න දෙයක් නැහැ එහෙම නැත්නම් පන්තිය නොකර ඉන්න වෙන්නේ එතකොට ඒකට අනුගත වෙන්න. එතකොට පුතේ දැන් හැම ළමයෙක්ගේම පන්ති වල අපි යම් කාලයක් අපි උගන්න ගන්න පුළුවන් වුණා. එතකොට ඔයාලගේ මුදල් කිසිවක් තාම ආයතනේ නැහැ. වෙන අය මේ පන්ති කරන්නේ. ඉතරෝම ක්ලාස් ෆීස් එක රුපියල් 1000යි සමහර ඔය විද්‍යාව කරන මම අහලා තියෙනවා 1500යි. ඒ මුදල දැම්මට පස්සේ account එකට දැම්මට පස්සේ ඒක receipt එකේ copy එවුවට පස්සේ තමයි එයා add කරගන්නේ. එහෙම තමයි දැනට මේ පන්ති කරගෙන යන්නේ දිවයින පුරා. නමුත් අපි ඒ තරම්ම මේ ඔයාලට පීඩනයක් දෙන්න උත්සාහ කරේ නැහැ. ඔයාලා එහෙම ලොකු මුදලක් නෙමෙයි සාමාන්‍යයෙන් ගෙවන පන්ති ගාස්තුව ඒ අදාළ පන්තියේදී ගෙවන්න ලබන සතියේදී හම්බුනාම ඒ හොඳම ප්‍රමාණවත්. එහෙනම් මේ සහභාගීත්වය අඩු නිසා අපි අදට මෙතනින් නවත්තමු ඊළඟට ඔයාලට මම හිතන්නේ 10 අමාත විද්‍යාව දාලා තියෙනවා මම හිතන්නේ 10ට හරි 10 අමාත හරි එහෙනම් ඔයාලට වෙනම කතා කරන්න මේ වෙලාවේ අවස්ථාවක් දෙන්න ඕනේ නැහැ ඔයාලා WhatsApp මැසේජ් එකක් හරි නිකම් මැසේජ් එකක් හරි මොකක් හරි දැන් හම්බ වෙනවා ඉදිරියට උඩ කතා කරගන්න පුළුවන් කතා කරගෙන අපි මේ වැඩ පිළිවෙල කොහොමද ඉදිරියට ගෙනියන්නේ කියලා කතා කරගමු කොහොමද දෙසැම්බර් 10 වෙනිදා වෙනකන් කලෙක්ෂන් එකට මම සල්ලි බඳලා තියෙනවා ඒ කාලේ ඕන වෙලාවක් උගන්වන්න පුළුවන් ඒ නිසා මේ තව දවස් දෙක තුනක් මේ විදිහටත් අපි පුළුවන් වෙලාව යොදාගෙන අපි කතා කරමු හොඳයි එහෙනම් අදට ඇති ඔක්කොටම ආයුබෝවන්
थैंक यू सर। इसको पुनः चेंज होता है और ये नहीं है जब मैं एक नमस्ता लेकर करेंगे नाटक कर रहा है।